අවසරයි ස්වාමීන් වහන්සේ වසර දෙකකට ආසන්න කාලයක් ලොව පුරා මිනිසුන් යම් ව්‍යසනකාරී තත්වයක කොටු වෙලා සිටිනවා අපේ ස්වාමීන් වහන්සේ යම් තරමකට හෝ සීලයක් රකින්න පුද්ගලයෙකුට පවා මෙම ව්‍යසනකාරී තත්වයට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ වන විට මාර බලය බලවත් වෙලා තියෙන නිසාද විශේෂයෙන්ම දෙවිවරුන්ට පවා මිනිසෙන්ට උදව් කළ නොහැකි වාතාවරණයක් පරිසරයක් පසුබිමක් සකස් වෙලා තියෙන නිසාද ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම පසුබිමක් ඇති වෙනවා නම් ඒ පසුබිමට වා කියන්න ඕනොත් මිනිස්යාම තමයි ඒක නම් අමනුෂ්‍ය වගේ යුතු නැහැ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මිනිසයා පිරිහෙන්න පිරිහෙන්න ඒ කියන්නේ මිනිසයා සීලයෙන් පිරිහෙන්න ත්‍යාගයෙන් පිරිහෙන්න මෛත්‍රියෙන් පිරිහෙන්න නිරතුරුවම මිනිසයාගේ පිරිහීමේ ස්වභාවයට අදාළව නොනා දෙවියනුත් පිරිහෙනවා කියනවා මිනිසයාගේ පිරිහීමට අදාළව දෙවියනුත් පිරිහෙන මොකද දෙවියා කියන්නේ කාමච්ඡන්දයන් තුල ජීවත් වෙන කෙනෙක් මේ සෝවාන් ඵලයට පත් නොවූ ඈ ඒ හැම කෙනෙක්ම ඇස පිනවමින් කන නාසය දිව ශරීරය මනස පිනවමින් කාමච්ඡන්දයන් තුලයි ජීවත් වෙන්නේ. එතකොට මිනිසයා පිරිහීමේ ස්වභාවය වැඩි වෙන්න නොනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට අදාළව මේ මිනිස් ලෝකේ පිරිහීම දිව්‍ය චක්කු වලින් දැකලා දිව්‍ය සෝත වලින් අහලා එහෙ දෙවියරුන් පිරිහෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියද්දී මිනිසයාගේ පිරිහීමට සාපේක්ෂව දෙවියනුත් පිරිහෙනවා කියලා අමනුෂ්‍යය ගැන කතා කරන දෙයක් තියනවද ඈ අමනුෂ්‍යය ගැන කතා කරන දෙයක් නැහැ දෙවියනුත් පිරිහෙනවා නම් අර සුන්දර දිව්‍යතල වල ඉන්න දෙවියන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්න දෙවියනුත් මනුස්සයාගේ පිරිහීමට අදාළව ඒවා දැකලා ඒවා අහලා ඒගොල්ලනුත් පිරිහෙනවා නම් මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍යයින් ඒ වගේම යක්ෂයින් දිව්‍ය කොටස් ඒ අයගේ පිරිහීම ගැන අපිට ආයිමත් අමුතුවෙන් අහන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම මේ අය පිරිහෙනවා. එනිසා මේ පිරිහීමේ ලක්ෂණ නොවන අපිට මේ සමාජයේ දිහා බැලුවහම පේනවනේ. දැන් අපි බලමුකෝ මහසාගරය ඇසුරු කරගෙන ජීවත් වෙන අමනුෂ්‍යයෙක් කියන්නේ කවුද? අසුරයා. එතන මහසාගරයේ මුල් කරගෙන ජීවත් වෙන මහසාගරයේ ඇසුරේ ජීවත් වෙන අසුරයා කියන්නේ නෝනා පෙර ජීවිතේ සාගරය උපාදානය කරගෙන මැරිලා පටිච්ච සමුප්පන්න උපත ලබන සත්‍ය. එතකොට ඒ කොහොමද ආයිපදුනේ තෘෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා යති. එයාගේ තෘෂ්ණාව සකස් වුනේ මොහුදු වතුර කෙරෙහි මොහුදු ජලය කෙරෙහි මොහුදු විනෝදය කෙරෙහි තෘෂ්ණාවෙන්. ඒ නිසා උපාදානය සකස් වුණා අන්න ගිහිල්ලා පටිච්ච සමුප්පන්නෝ මරණය සමගම ගිහිල්ලා මහසාගරයේ අසුරෙක් වෙලා එතකොට දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාගේ පිරිහීමට සාපේක්ෂව දෙවියනුත් පිරිහෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම මේ අසුර කොටසුත් පිරිහීමට ලක් වෙනවා. දැන් මිනිස්යා මානසික ආතෘතියෙන් ජීවත් වෙන්නේ නෝනා. ගෙවල් ඇතුළට වෙලා ඉර වෙලා මිනිස්සෙක් දැන් මුහුදට යන්නේ නැහැ මුහුදට බහින්නේ නැහැ මේ ලංකාව විතරක් නේ මං කියන්නේ ලෝකෙම. මුහුදේ නාන්න යන්නේ නැහැ මුහුදේ විනෝද වෙන්න යන්නේ නැහැ. ඒ නිසාම නෝනා මේ මනුස්ස ලෝකේ මිනිස්යා අතෘප්තියෙන් ඉන්නවා වගේම ඒ මහසාගරයේ ඇසුරු කරගෙන ජීවත් වෙන අසුරයාත් අතෘප්තියෙන් ඉන්නේ. මොකද ඒ ආයත කාමච්ඡන්දයන් විඳින්න බෑ දැන්. අර මොහුදේ කාන්තාවෝ පිරිමි අර අඩ නිරුවතින් බැහැලා නාද්දී ඒ රූපයන් වල ඇලිලා ඒ රූපයන් සමග ගැටිලා ඒ රූපයන් ඇසුරේ ජීවත් වෙලා කාමච්ඡන්දයන් විඳ ලක්ෂ ගණන් කෝටි ගණන් අසුරෙන්ට නෝනා දැන් ඒ කාමච්ඡන්දයන් අහිමි වෙලයි මොකද මිනිස්යාට කාමච්ඡන්දයන් විඳින දැන් ඒගොල්ල මොහොතර බහින්නේ නැහැ. ඉතින් ඒ නිසාම නෝනා ඒ අයත් මානසික අතෘප්තියෙන් ජීවත් වෙන්නේ. ඒ නිසාම අපිට උනත් පේනවා මොහොත ආශ්‍රිතව නෝනා අප්‍රමාණ අනතුරු සිද්ධ වීම වැඩි. මොකද ඒගොල්ලන්ගේ පංච උපාදානස්කන්ධයේ ගිනි තව තව වැඩි වෙනවා. එතෙන් දැන් මිනිස්යාගේ මේ අතෘප්තිය කියන්නේ මේ ඒ අයගේ පංච උපාදානස්කන්ධ ගින්දර ඇබිලෙන්ම වැඩින්න නෝනා තෘෂ්ණාව වැඩි ඇලීම් ගැටීම් නිසාම හැම වෙලාවම මිනිසයාගේ පංච උපාදානස්කන්ධය තෘෂ්ණාවෙන් ගිනි ගනිමින් තමයි පවතින්නේ. ඒතකොට අර පිරිස් වලටත් නෝනා ඒ කාමච්ඡන්දයන් දුර්වල වෙද්දී ඒගොල්ලොනුත් නිරතුරුවම ගැටෙන ස්වභාවයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසාම මුහුදාශ්‍රිත වුණත් බලන්න නැව් ගිලෙනවා කියනවා නැව් ගිනි ගන්නවා මහා අප්‍රමාණ මුහුදාශ්‍රිත ප්‍රශ්න ගොඩාක් මතුවලා තිනවෙයි. ඒ අමනුස්සෙයින්ගේ කිපීම් වෙන්නත් පුළුවන්. ඒවත් බලපාන්න පුළුවන් ඈ තේන්න මොකද මිනිස්යාගේ පිරිහීමට සාපේක්ෂව අමනුස්සෙනුත් පිරිහීමටපත් වෙනවා දෙවියනුත් පිරිහීමටපත්
වෙනු. ඉතින් ඒ නිසා නිරේතුරුවම නොනා අපිට සමාජයේ දිහා බැලුවාම ඔය සිදුවෙන්නා වූ පාරිසික විනාශයන් තුල නොනා ඔන්න ඔය අමනුෂ්‍ය ග්‍රහණයේ තියෙනා වූ පීඩාකාරී තත්ත්වෙනුත් අපිට මතු කරලා දෙන්න පුළුවන් ධර්මානුකූලව. ඉතින් ඒ වගේම දැන් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව බලන්නකෝ දැන් ජීවත් වෙන අමනුෂ්‍යයෝ ඉන්නවනේ මේ භූමිය ආශ්‍රිතව ජීවත් වෙන පස් කඳු ආශ්‍රිතව වැලිය කඳු ආශ්‍රිතව මේ පරිසරයට ඇසුරේ කරගෙන කැලේ ඇසුරු කරගෙන මේ ජීවත් වෙන සෑම අමනුෂ්‍යින්ම නොනා මේ මොහොතේ මේ මිනිස්යා කොරෝනා අකුසලයෙන් පීඩණයට පත් වෙලා තිනවා වගේම අපිට නොපෙනුනාට ඒගොල්ලොනුත් මේවා දැකලා මේවා අහලා ඒගොල්ලොනුත් අතෘප්තියට පත් වෙලා පීඩාවට පත් වෙලා ඉන්නේ. එතකොට මේ පීඩාව අපි ප්‍රකට කරන්නේ කොහොමද? දැන් මිනිස්යාගේ පීඩාව ප්‍රකට වෙන්නේ කොහොමද? දැන් මේ මිනිස්යා කොරෝනා අකුසලයේ නිසා රටේ බලවත් ආර්ථික බිඳවැටීම් සිද්ධ වෙනවා. රෝගීභාවයන් වැඩි වෙනවා. ඒ නිසාම නෝනා ජනතාවගේ වචන භාවිතය දැන් හුඟක් වෙනස්. දියව් වරෙව් ගසව් බංග වේවා ඔය වගේ වචන තමයි අපි දැන් අපිට ඇහෙන්නේ. ඔක මාර භාෂාව. තේන්නාද? මාරයාගේ භාෂාව. ඒතර මාරයාගේ භාෂාවෙන් තමයි දැන් මිනිස්සයා කතා කරන්නේ මිනිස්සයා හිතන්නේ නෝන. එයි තව තව පංච උපාදානස්කන්ධ ගිනි අවුල ගන්න. ඉතින් ඔය මාර භාෂාවෙන් ජනතාව කතා කරනවා වගේම නෝනා අර අමනුෂ්‍ය කොටසුත් කිපීමට ලක් වෙද්දි අතෘප්තියට පත් වෙද්දි ඒගොල්ලන්ගේ කාමච්ඡන්දයන් දුර්වල වෙලා යද්දි නෝනා ඒගොල්ලන්ගේ භාෂාව ඒක තමයි. ඒ නිසා ඒගොල්ලෝ අධිග්‍රහිතව ඉන්න පරිසරයත් නිරතුරුවම නෝනා කිපීම් වලට ලක් වෙන්න පුළුවන්. කිපීම් වලට ලක් වෙන්න පුළුවන්. මිනිස්සයා දියව් වරෙව් ගසව් කියන මාර භාෂාවෙන් කතා කරනවා වගේ ඒ පංච උපාදානස්කන්ධයන් ගිනි ගන්නවා අපිට පේනවා වගේ නෝනා එහේ අමනුෂ්‍ය ලෝකේ අමනුෂ්‍යයිනුත් Tamanගේ පංච උපාදානස්කන්ධයන් ගිනි ගනිමින් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසාම අපිට පේනවා බලවත් වූ නායයන් සිද්ධ වෙනවා ගම් වතුර සිද්ධ වෙනවා අප්‍රමාණ පාරිසික විනාශයන් සමාජය තුල සිද්ධ වෙනවා. මෙතනදී මාරයාගේ ග්‍රහණය කියලා කියන්නේ නිරේතුරුව මේ වසවර්ති මාරයාගේ ග්‍රහණයක් නෙමේ මේ මිනිස්සයා විසින් සිදු කරගත්තා වූ අකුසල් වල විපාකය තමයි මෙතන සංස්කාර මාරයා හැටියට අපිට ධර්මානුකූලව මතු කරලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා නෝනා නිරේතුරුවම මිනිස්සයාගේ මේ අකුසල් සංස්කාරයන් නිසා මිනිස්යාගේ පංච උපාදානස්කන්ධ ගිනි රූප වේදනා සංඥා සංකාර විඥානියෝ නිරතුරුවම මේ තෘෂ්ණාව හේතුවෙන් ගිනි ගනිමින් පවතින නිසාම නොනා මේවා ඇසුරෙන් නිරතුරුවම දෙවියන්ගේ අමනුෂ්‍යයින්ගේ පංච උපාදානස්කන්ධයන් නා දිසාවට ගමන් කරනවා කියන කාරණය ධර්මානුකූලව සත්‍යයක් වෙනවා නෝනා. ඒක අනිවාර්යයෙන්ම දිය යුතු දෙයක් ඈ. දැන් විශාලාවේ අප්‍රමාණ අර විනාශයන් සිද්ධ වෙද්දී ඒ විනාශයන් නිසාම නෝනා අමනුෂ්‍ය කොටස් බලවත් ආකාරයෙන් ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒ වගේ වර්තමානයේ නෝනා නිරතුරුවම මිනිස්යාගේ අකුසල් ශක්තිමත් වෙලා සමාජය තුල මිනිස්යා නිරතුරුවම මාර ධර්මයන්ට යට වෙද්දී ඒ සංස්කාරයන්ට යට වෙලා නිරතුරුවම මාර භාෂාවන්ගෙන් වරෙව් ගසව් මේ වගේ නෝනා දැඩි මතධාරීව අදහස් ප්‍රකාශ කරද්දි සිතුවිලි සිතද්දී ඒ වගේම බලවත් ආකාරයෙන් කාමච්ඡන්දයන්ට යොමු වෙද්දී මේවා නිසා අනිවාර්යයෙන්ම මේවා දැකලා නොනා අමනුෂ්‍ය ලෝකේ අමනුෂ්‍යයිනුත් තමන්ගේ පංච උපාදානස්කන්ධ ගිනි තව තව ශක්තිමත් කරගන්නවායි කියන කාරණේ ධර්මානුකූල ඇත්තක්. හොඳේ ඒ නිසා සමාජය තුල අපිට පේනවා නිරතුරුව මේ දේවල් මිනිස්සයා කිපෙනවා වගේම මිනිස්සයා කාමච්ඡන්දයන් වඩනවා වැඩි වෙනවා වගේම අමනුෂ්‍ය ලෝකේ අමනුෂ්‍යයිනුත් නොනා ඒ ආකාරයෙන්ම කිපීම් කාමච්ඡන්දයන් වැඩි වීම නිසාම පාරිසරික විනාශයන් පාරිසරික විකෘතීන් ඒ වගේම මහා සාගරය තුල සිද්ධ වෙන්නා වූ විනාශයන් බලවත් ආකාරයෙන් තීව්‍රභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේවා අපි කොච්චර කතා කර කර හිටියා කියලා නෝනා අපිට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්ස ධර්මයේ තුල ඊට පිළිතුරක් ඇති. මොකක්ද ඒ උත්තරය? අපි කල යුත්තේ කොමක්ද? සුන්දර අවස්ථාවක් උදා වෙනවා. මේ සුන්දර ඇසළ මාසේ කියද්දිම අපිට මතක් වෙන්නේ සුන්දර වස්සානය. ඒ කියන්නේ තවත් දවස් කීපයකින් සුන්දර වස්සානයක් උදා වෙනවා. ඒ නිසා අපි ඇත්තටම දක්ෂ වෙන්න ඕනේ මේ සමාජය තුල ලෝකයේ තුල මතුවලා තියෙන මේ අකුසල් සංස්කාර වියරුව ඒ අකුසල් සංස්කාර වියරුව තුරින් පීඩාවට පත්වලා තියෙන සමස්ත ලෝක ජනතාව ඒ වගේම පීඩාවට පත්වලා තියෙන අමනුෂ්‍ය දිව්‍ය කොටස්
ගැන හිතලා නෝනා මේ ලබන්නා වූ එළබෙන්නා වූ ඒ සුන්දර වස්සානේ නෝනා කුසලේ පිනේ ධර්මේ ශක්ති ලෝකෙට බෙදා දෙන වස්සානයක් බවට පත් කර ගන්න. එවැනි වස්සානයක් ඒ කියන්නේ තවත් අකුසලේ ගම් වතුරක් බවට පත් නොකර ගන්නා වූ වස්සානයක් බවට පත් කර ගන්න. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න සමාජය තුල මතු වෙලා තියෙන්නේ නිරතුරුවම මිනිස්සයා විසින්ම සිදු කරගත්තා වූ අකුසල් වල ඵලයක්. ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. ධර්මානුකූලව අපිම කරගත්තා වූ අපිම වැපුරුවා වූ බීජවල අස්වැන්න අපි අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ නෙලා ගන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඔබේ අකමැත්තට අකමැතිනම් ඔබට අවස්ථාවක් ලැබෙනවා මේ සුන්දර වස්සානේ ඔබ වෙනුවෙන් නෙමේ මම වෙනුවෙන් නෙමේ සමස්ත ලෝකය වෙනුවෙන් සමස්ත ලෝකයේම නිරෝගී භාවය වෙනුවෙන් යහපත වෙනුවෙන් අපි මේ ලැබෙන්නා වූ අස ධර්මානුකූලව ගත කරන්න. එහෙම ධර්මානුකූලව ගත කරද්දී අපිට කවදාක්වත් එක අතකින් අප්පුඩි ගහන්න බැහැ. ඒ නිසා අප්පුඩි ගහන්න නම් අනිවාර්යයෙන්ම අත් දෙකම එකතු වෙන්න. ඒ නිසා ලබන්නා වූ වස්සානය ධර්මයේ අර්ථයන් වැඩෙන යහපත් වස්සානයක් බවට පත් කරගන්න නම් පැවිදි අපිට විතරක් ඒක කරන්න බැහැ. ගිහි ඔබ පින්වතුල්ලා වන ඔබලාට විතරක් ඒක කරන්නත්. ඒ නිසා නිරතුරුවම අපි දෙපාර්ශවයේම මේ අභියෝගය මේ අනතුර තේරුම් අරගෙන අවම වශයෙන් මේ උදා වුණා වූ අස්සානේදීවත් මේ අභියෝගයේ යටපත් කරගෙන නිරෝගී භාවයට අදාළ මේ පංච උපාදානස්කන්ධ ගිනි යම් පමනකට හෝ නිවා ගැනීමට අදාළව ධර්මයන් මතු කරගන්න නොනා අපි දෙපාර්ශ්වයේ දක්ෂ වෙන්න ඕන. ඒ නිසා නිරතුරුවම ගිහි පින්වතුල්ලා හැටියට කල්පනා කරන්න මේ ලැබෙන වස්සානය අර සක්කාය දිට්ඨිය වැඩෙන ආකාරයෙන් මමත්වයේ දැඩිභාවය වැඩෙන ආකාරයෙන් ලෝභ දේශ මොහයන් වැඩෙන ආකාරයෙන් මේ වස්සානේ ප්‍රයෝජනෙට ගන්න යන්න එපා. නිරතුරුවම තෙරුවන් කෙරේ සද්ධාව කර්මය කර්මඵල විශ්වාසය ඒ වගේම තෙරුවන් කෙරේ වූ ගරුත්වය ඒ වගේම සියතින් ප්‍රණීතව සකසා කරන්නා වූ පූජාවන්ගෙන් මේ වස්සානය සුන්දර වස්සානයක් බවට කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින ශක්තිමත් වෙන්නා වූ වස්සානයක් බවට මේ වස්සානය පත් කරගන්න. ඒ වගේම පැවිදි පක්ෂය වන අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ මේ විපාක දෙන්නා වූ බලවත් අකුසලයේ දිහැ සිහිනුවලින් දැකලා අපේ උතුම් සුපටිපන්න ගුණයන් අපේ උතුම් උජුපටිපන්න ගුණයන් ඥායපටිපන්න ගුණයන් සාමීචිපටිපන්න ගුණයන් මේ වස්තු මාසය තුල ජීවිත පරිත්‍යාගයෙන් ශක්තිමත් භාවයට පත් කරලා නිරතුරුවම මේ විපාක දෙන්නා වූ අකුසලය යටපත් කිරීම උදෙසා අපට කළ හැකි ඒ උත්තරීතර පරිත්‍යාගය අපි වෙනුවෙන් නෙමේ සමස්ත ලෝකයා වෙනුවෙන් සිද්ධ කරන්න අපි මේ උදා වෙන්නා වූ අස්සානේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් ඕනා ඒක සුන්දර අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා විපාක දෙන්නේ අකුසලයක් මේක යටපත් කරන්න නම් කුසලේ ශක්තියම අපි මතු කරගන්න ඕනේ. ඒ කුසලේ ශක්තිය අපිට මතු කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල නිරතුරුවම මේ සංසාර බය සංසාර ගැඹුර සංසාර දුර නිරතුරුවම නුවණින් දකිමින් ඕනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියමයි අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ නිසා ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙතෙන්ට ආපු වෙලාවේ ස්වාමින්වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් නගලා තියෙනවා මේ උවදුර මේ කොරෝනා වසංගතය මේ රෝගී භාවයට අදාළ සංස්කාරයන් කවදා ඉවර වෙනවද කියලා. මේ රෝගී භාවයට ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මතාවයේ සිද්ධ වෙන්නේ නෝනා අපි කවදා හරි දවසක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ මොහොතේ අපි කවදා හරි දවසක මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරලා සම්මා සමාධිමත් හිතෙන් නිරේතුරුව සතර සතිපට්ඨාන ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් මතු කරගෙන අපි යම් දවසකද මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නේ මේ විනාශේ මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකේ අවසානය එතනයි නෝන සිද්ධ වෙන්නේ. ඉමේහා කවදාක්වත් මේකේ අවසානයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන්
සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන මේ ජරා ව්‍යාධි මරණ දුක පටිච්ච සමුප්පන්නව අපි සමග ඇවිල්ලා තිනවා. ඒ නිසා නිරතුරුවම මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරෙහි විශ්වාසයක් ඔබ ඇති කරගන්න එපා. යම් තැනක තෘෂ්ණාව තියෙනවා නම් එතන දුක තියෙනවාමයි. ඒ නිසා නිරතුරුව මේ ධර්මතාවය සිහිනුවණින් දැකලා ඔබට මේ දුකෙන් මිදෙන්න ඕනේ නම් මේ විපාක දෙන අකුසල් සංස්කාරයන්ගෙන් ජයග්‍රහණය ඔබ අත් කරගන්න ඕනේ නම් අපිට ඉතුරු වෙලා තියෙන එකම එක තැන තමයි මේ උතුම් ධර්ම මාර්ගය උපයෝගී කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්ත මොහොතේ ජාති ජරා ව්‍යාධි මරණයන් ඔබ ලෝකෙට ආйти කරලා දීලා ඔබ ඒ ධර්මතාවයන්ගෙන් මිදුණු කෙනෙක් බවට නිවුණ කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ස්වාමීන් වහන්ස මේ අකුසලයේ යටපත් කරන්න අපට එළඹෙන සුන්දරම අවස්ථාව වස්සානිය නම් පවතිනා වූ වාතාවරණය මැද එම කුසලය හෝ සිදු කරගන්න විශේෂයෙන්ම ස්වාමින්ද්‍රයන්න් වහන්සේලාට වස්සාරාධනා සිද්ධ කරන්න විහාරස්ථානිය සමග සමීපව කටයුතු කරන්න මෙන්න මේ කාරණා අපේ ස්වාමීන් වහන්ස මේ පවතිනා වූ වාතාවරණය මැද සිද්ධ කරගන්න ඉඩක් ලැබේවිද කියලා කෙනෙක් ස්වාමීන් වහන්ස කල්පනා කරොත් මේ අවස්ථාවේ විමසුවොත් මෙහෙමයි නෝනා කාට හරි එහෙම සැකයක් තියෙනවා නම් දෙයනේ මේ තියෙනා වූ වටාපිටාව තුල පරිසරය තුල අපිට ස්වාමීන් වහන්සේ කෙනෙකුට වස් ආරාධනා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වස් ආරාධනා කළා ඊට අදාළ යුතුයකම් පක්ෂය අපිට ඉටු කරගන්න පුළුවන් කමක් නැහැ. ඊට අදාළ මුදල් හදල් අපිට වියදම් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ආදායමක් නැහැ. අපිට නිරේතුරුව සංඝයාට සිව්පසේ නැප උපස්ථානය කරන්න පිළිහක් නැහැ. ඉතින් මෙහෙම යම් කෙනෙකුට සිතුවිලි සකස් වෙනවා නම් මෙවැනි දැනීම් යම් කෙනෙකුට සකස් වෙනවා නම් මේ දැනීම් වලට හේතුව මොකද්ද? සංස්කාර. සංස්කාර පත්‍ය විඥාන. ඒතර ඔබට මේ දැනීම සකස් වෙන්නේ ඔබේ පිටිපස්ස ඊට අදාළ සංස්කාරයන් තිබෙන නිසා. ඒතර ඔබට මේ ඍණාත්මක දැනීම් සකස් වෙන්නේ කුසල් සංස්කාර නිසාද අකුසල් සංස්කාර නිසාද? අකුසල් සංස්කාර නිසා. මම මේ ආසනයේ වාඩි වෙලා වස්සානේ ගැන දැන් ඉදිරි දින කීපය තුල උදා වෙන වස්සානේ ගැන හිතද්දී නෝනා ඔය කිසිම ප්‍රශ්නයක් මට මතුවෙන්නේ මට ඔය කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මම දැන් කොහෙද යන්නේ කොහෙද ඉන්නේ මම මේ කොහොමද ජීවත් වෙන්නේ කොයි විදිහෙද වස ගත කරන්නේ මේක කොරෝනා තියෙනව මේවා තියෙනවා කියලා මට කිසිම ප්‍රශ්නයක් මට මතුවෙන්නේ නැහැ. තේන්න මං යම් කුටියක් තීරණය කළොත් මෙතන මම වස් සමාදන් වෙනවා කියලා නෝනා වස් තුන් මාසය මගේ ගෙවි ගිය 13 වසේ මං යම්සේද ගත කරන්නේ ඒ ආකාරයෙන් මං ඒ වස්තු මාසේ ගත කරමු. ඒ නිසා නෝන නිරේතුරුවම අපිට සතිය සිහි තියෙන්න ඕනේ. පංච නීවරණයන් යටපත් කරගෙන අපි නැගී සිටිද්දී අපි තුල මුලින්ම මතුවෙන ධර්මතාවය මොකද්ද? සති සම්බොජ්ජංගේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් යටපත් කරගෙන අපි ධර්මානුකූලව නැගී හිටිද්දී නෝන අපි තුල මුලින් මතුවෙන්නේ සති සම්බොජ්ජංගේ. ඒතර සති සම්බොජ්ජංගේදී කියන්නේ මොකද්ද? අපි ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව දකින්නවා මේ ප්‍රශ්නේ. තේන සංසාර බය සංසාර ගැඹුර සංසාර දුර ඊට අදාළව අපි මේ ප්‍රශ්නේ දකින්නවා. තේන්න. ඒතකොට එහෙම දකිද්දී නෝන මේ ප්‍රශ්නේ කියන්නේ අපට අමුතු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නේ කියන්නේ අපිට අමුතු ප්‍රශ්නයක් නෙමෙයි. තේන ඉපදීම තියෙනවා නම් එතන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක තිබෙනවාමයි නෝනා. අපි මේ දුකෙන් තොරව අපි ඉපදීම ගැන කතා කරන්න යනවනම් ඒ කියන්නේ අපි තාම සද්ධාව සකස් කරගෙන නැහැ. අපි තාම සම්මාදිට්ඨිය සකස් කරගෙන නැහැ. ඒ නිසා ඉපදීම යම් තැනක තියෙනවාද දැන් අපි ඉපදිලා ඉන්නේ. ඒ නිසා එතන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව තියෙනවාමයි. ඉන්තර ජීවිතයක් අපිට දකින්න ඒකයි ධර්මයේ කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ කියන්නේ. ඉතින් එහෙම තියෙන නිසායි අපි මේ දුකෙන් මිදෙන්න මේ දුක තුනී කරගන්න තියෙන එකම මාර්ගය වන ආරේෂ්ඨාංගික මාර්ගය මේ මතු කරගෙන යන්නේ. මේ මතු කරගන්න යන්නේ ඒකයි මේ උතුම් වස්සානේ තුල. ඒ නිසා කොයි දෙයකටත් පෙරාතුව නොනා ඔබ කළ යුතු දේ කරන්න.
එනිසා ඔබේ දුවා දරුවන් මව් දෙමාපියන් රට ජාති ආගම ඔබේ පවුල් ජීවිතය මේ හැම දෙයකම සුරක්ෂිතභාවය ආරක්ෂා වෙන්නේ නොනා මේ උතුම් ධර්මතාවය අපි ජීවිතයේ අංකයකට ගත්තොත් පමණයි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මොන බාධක තිබුණත් මොන ගැටලු තිබුණත් මොන අපහසුතාවයන් තිබ්බත් නොනා ඒ සියල්ල යටපත් කරගෙන වීරයෙන් යුතුව අපේ කටයුත්ත අපි සිදු කරගන්න. එනිසා රජය පැනෙව්වා වූ යම් විනයමාලාවන් නීතිමාලාවන් තියෙනවා. ඒ නීතිමාලාවල් වල මං හිතන්නේ පන්සල් යාම තහනම් මං දන්න විදිහට මේ මොහොතේ මං කතා කරන මේ මොහොතේ පන්සල් යාම පන්සල් වලට පිරිස එකතු වීම සානම් නමුත් අර තැබෑරුම් වලට යන්න පුළුවන් හෝටල් වලට යන්න පුළුවන් අර මසාජ් ක්ලිනික් වලට යන්න පුළුවන් ඒවට යන්න පුළුවන් පන්සල් වලට යන්න බැහැ. එහෙම නේද? මං දන්නේ මේ මොහොතේ මං කතා කරන මේ මොහොතේ යන්න බෑ. පන්සල් වලට පිරිස යන්න බෑ. නමුත් අර ස්පා වලට යන්න පුළුවන්. තැබෑරුම් ඒවට යන්න පුළුවන්. පන්සල් වලට යන්න බෑ. මං දන්නේ නැහැ ඉතින් ඔය නීති සකස් කරන අය මේවා මීට වඩා මේ ධර්මානුකූලව සකස් කරගන්න ඕනේ. ඒ නිසා මේ අකුසලයක් විපාක දෙන්නේ. සමාවෙන්න සමින්හංශ හුඟක් තැබෑරුම් වල හිමිකාරීත්වය තියෙන්නේ දේශපාලඥින්ට. ඉතින් ඒකනේ පුතේ මේ ප්‍රශ්න මෙහෙම උඩු දුවලා තින්නේ. ප්‍රශ්න උඩු දුවලා තින්නේ ඒකනේ ලොකු ලොකු අයගේ සම්මාදිට්ඨියක් නැති කමනේ නේද? ඉතින් සම්මාදිට්ඨියක් තිබ්බනම් ලෝකෙට සම්මාදිට්ඨියක් තිබ්බනම් මෙවැනි විනාශයක් ලෝකයේ තුල වෙන්නේ නැහැ. ඉතින් ලෝකයේ සම්මාදිට්ඨිය දුර්වලභාවය නිසා තමයි මේ සියල්ල ඇරලා නමුත් පන්සල් වලට යන්න මේ මොහොතේ මම මේ කතා කරන මොහොතේ මේ මම මේ කතා කරන්නේ ඇසළ මාසේ පළවෙනි සතියේ මේ අපි මේ පටිගත කිරීම කළේ නමුත් එතනදී නෝනා මේ පන්සල් වලට යන්න බෑ. ඒ නිසා මේ නිරේතුරුවම ඒකෙන් අපිට පැහැදිලි වෙනවා අපි මේ ප්‍රශ්නය අපේ රටේ වගකීම් නායකයින් මේ ප්‍රශ්නය ධර්මානුකූලව තේරුම් අරගෙන නැහැ. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් සමහර විට තේරුම් ගැනීමේ දුර්වලතාවයන් තුල ඉන්න පුළුවන්. ඒ නිසා මේ මොහොත නිරතුරුවම වඩාත්ම ශක්තිමත්ව ක්‍රියාකාරීත්වයේ තුල තියෙන්න ඕනේ පන්සලත් ඒ වගේම අන්‍යාගින්ක පින්වතුන්ලාගේ උතුම් ආගමික ආයතනත්. මොකද ඒ තුලින් තමයි ජනතාවගේ ධර්මයේ ශක්තිය, සීලේ ශක්තිය, ත්‍යාගයේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය, ඒ වගේම පිනේ ශක්තිය අපි නිරතුරුවම ශක්තිමත් භාවයන්ට පත් කරලා දෙන්නේ. ඒ නිසා මේ නිරතුරුවම මේ තියෙනා වූ ව්‍යාසනෙන් ගොඩ එන්න නම් නිරතුරුවම රජය කරන පින්වත් නායක නායිකාවන් ඒ වගේ මේ ප්‍රධාන බලධාරීන් නිරතුරුවම චතුරාර්ය සත්‍ය තුලින් මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය තුලින් තමන්ගේ කුසල් ශක්තිය වැඩි කර ගන්නවා වගේම ජනතාවගේ කුසල් ශක්තිය ශක්තිමත් කරගෙන මේ අභියෝගයට මුහුණ දීමේ මාර්ගය මතු කර ගන්න වෙනවා. නමුත් ඉතින් එහෙම මතු කර ගන්න එවැනි දැනීම් සකස් වෙන්න ඊට අදාළ සංස්කාරයන් අපි පිටිපස්සේ තියෙන්න ඕනේ. ඉතින් ඊට අදාළ සංස්කාරයන් අපි දුර්වල කර ගන්නවා නම් අපි නිරතුරුවම අපේ කුසල් පක්ෂයේ දුර්වලන ආකාරයෙන් කටයුතු කර ගන්නවා නම් නෝනා නිරතුරුවම අපේ දැනීම් සකස් වෙන්නේ ධර්මයේ වැඩෙන දිශාවට කුසල් ධර්මයන් පින වැඩෙන දිශාවට නෙමේ තව තවත් ප්‍රශ්න අවුල් වෙන ජනතාවගේ සිස්සතන් තව තව තෘෂ්ණාවෙන් ගිනි ගන්න ලෝභ දේශ මොහයන් දිශාවටයි විසඳුම් සකස් වෙන්නේ විසඳුම් නිසා නෝනා ප්‍රශ්නය තව තව අර්බුදයට යනවා ඒ නිසා අපි හැමෝම සමස්ත ලෝකය ගැනම කරුණාවෙන් මොකද ලෝකයටම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් අර්ථවත්ව බෙදා දෙන්නේ මේ සුන්දර මව්බි මේක අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ සමස්ත ලෝකයේ තුල යම් සංහිඳීමක් තියෙනවා නම් සීලේ ශක්තියක් තියෙනවා නම් මෛත්‍රියේ ශක්තියක් තියෙනවා නම් සප්ත බොජ්ජංගයන්ගේ ශක්තියක් තියෙනවා නම් නිරේතුරුවේ ශක්තිය ලෝකෙට බෙදලා දෙන පළවෙනි තැන තමයි මධ්‍යස්ථානයේ තමයි මේ අපේ සුන්දර මාතෘභූමිය. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපිට තියෙනා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ප්‍රයෝජනයට අරගෙන නොනා මුළු ලෝකයටම අපි සමගම මුළු ලෝකයටම නැගී සිටීමේ ශක්තිය මේ සුන්දර වස්සානේ ගිහි පැවිදි අපි හැමෝම එකතු වුණොත් එහි වටිනාකම අපේ රටේ පාලක පින්වතුන්ලා තේරුම් ගත්තොත් අවම වශයෙන් අපේ රටේ පාලක පින්වතුන්ලා ප්‍රසිද්ධියේ වස්ස ආරාධනාවක් සිද්ධ කරලා කොයේ හෝ පන්සලකට කොයේ හෝ ආරණ්‍යකට ගිහිල්ලා ඒ වස්ස ආරාධනාව සිද්ධ වෙලා සමස්ත රටටම පූර්වාදර්ශී වේ කටයුතු සිද්ධ කළොත් මං හිතනවා සමස්ත ජනතාව මේ පූර්වාදර්ශයන් ඔස්සේ මේ වස්තුම් මාසය ශක්තිමත් කුසලයෙන් පෝෂණය වූ දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනෙන් ශක්තිමත් වූ වස්සානයක් ජීවිතයට එකතු කරගෙන මේ විපාක දෙන්නා වූ අකුසලයෙන් නැගී සිටීමට ශක්තියක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
අපේ ස්වාමීන් වහන්ස ආර්ය මාර්ගයට පිවිසෙන්නට ප්‍රථම සෑම පුද්ගලයෙ තුලම ශ්‍රද්ධාව ගොඩනැගීමට නම් සම්මාදිට්ඨිය ඇති විය යුතුයි ඇති කරගත යුතුයි ස්වාමීන් වහන්ස අපේ රටේ පවතින්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දර්ශනය බෞද්ධ දර්ශනය නමුත් අපේ රට තුල පුද්ගලයෝ ක්‍රියා කරන ආකාරය තුල දැක්කහම බහුතරයක් තුල එහෙම සම්මාදිට්ඨියක් තියනවාද කියලා ගැටලුවක් තියෙනවා නමුත් සම්බුද්ධ දර්ශනය පවතින බොහෝ රටවල්වල ඔස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තය මේ වගේ රටවල්වල මිනිසුන්ගේ තියෙන විනය ගරුක බව එකිනෙකාට ගෞරව කිරීම කියන කාරණා දිහා බැලුවාම සම්මාදිට්ඨියක් තුල නොපිහිටා වුණත් ඒ අය තුල යම් උසස් මනුෂ්‍ය ගුණාංග දකින්න තියෙනවා අපේ රටේ මිනිස්සු තුල සම්මාදිට්ඨිය ඇති කරවන්න නම් අපේ ස්වාමීන් වහන්සේ යම් ක්‍රමවේදයක් දියත් කළ යුතුයි නේද ස්වාමීන් වහන්සේ මේමයි පුතේ ඒක දියත් කරන්න නම් නිරේතුරුවම අපේ රටේ දේශපාලන නායකින් රට කරවන නායකින් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණියේ නුවණින් මෙනෙහි කිරීම තුළ මේ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ අය අවංකව රටට ආදරය කරන්න ඕනේ. ඔය දෙකෙන් එකක් කරන්න වෙනවා. දැන් බටහිර රටවල් වල ජාතීන් ඔබ කියවනේ රටට ආදරයෙන් විනයගරුකව ඉන්නවා කියලා. ඒ ජාතීන් රටට ආදරයෙන් විනයගරුකව ඉන්නේ ඒගොල්ලෝ සම්මාදිට්ඨිය දන්න නිසා නෙමෙයි. ඒගොල්ලෝ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයක් දන්න නිසා නෙමෙයි. ඒගොල්ලෝ අන්‍යාගම පින්වතුන්ලා. නමුත් අන්‍යාගිකුණත් නොනා ඒගොල්ලෝ තමන්ගේ උපන් රටට ආදරේ. ඒගොල්ලෝ කවදාහක්වත් මේ උපන් රට එක කකුලක් තියාගෙන පිට රට තව කකුලක් තියාගෙන ජීවත් වෙන පිරිසක් නෙමෙයි. ඒගොල්ලෝ තමන් ඉපදුන රට තමන්ගේ අම්මා තාත්තාට වගේ ගරු කරනවා. ඒ නිසා නෝනා ඒ රටේ අනාගතය උදෙසා, ඒ තමන් උපන් රට ලෝකයේ ඔසවා තැබීම උදෙසා, ඒ තමන් උපන් රටේ ආත්ම ගරුත්වය ඔසවා තැබීම උදෙසා ඒගොල්ලෝ තමන්ගේ රටේ විනය ගරුකව ජීවත් වෙනවා. ඒගොල්ලෝ දේශපාලනයෙන් හොරකම් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා දේශපාලනයෙන් හොරකම් කළොත් උපන් රටයි බංකොලොත් භාවයට පත් වෙන්නේ කියලා. ඒගොල්ලෝ දන්නවා දේශපාලනයේ වැරදි කළොත් උපන් රටයි වැරද්දට ලක් වෙන්නේ කියලා. ඒ නිසා ඒක ඒගොල්ලන්ට ලැබුණේ නෝනා සම්මාදිට්ඨියකින් නෙමෙයි. ඒක ඒගොල්ලන්ට ලැබුණේ උපන් රට කෙරේ තියෙනා වූ ගෞරවය ආදරය නිසා. ඒ නිසා උපන් රටත් තමන්ගේ අම්මා තාත්තාත් එකක් හැටියට දකින්න අපි දක්ෂ වෙන්න ඕනෝනා. අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම නෝනා අපි මේ දක්ෂභාවය අපේ ජීවිත තුල නැත්තම් අපි ගන්නා වූ ක්‍රියාමාර්ග නිසා අපේ වැඩ කටයුතු නිසා අපේ ප්‍රතිපදාවන් ප්‍රතිපත්ති නිසා නිරේතුරුවම නෝනා අපි උපන් රට දුර්වල වෙන දිශාවට නම් අපි ගමන් කරන්නේ උපන් රට කෙරෙහි ආදරයක් අපිට නැත්තම් අනිත් ජනතාවට රට කෙරෙහි ආදරය ඇති වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නැත්තම් මේ උපන් රටේ තියෙන වටිනාකම අපි දකින්නේ නැත්තම් කවදාක්වත් ඒ නායකයන් තුලින් නම් මේ මාතෘභූමියට යහපතක් අපිට දකින්න බැහැ. ඒ නිසා එක්ක සම්මාදිට්ඨිය අර්ථයන් තුලින් අපි අකුසලයේ යටපත් කරගෙන නිරේතුරුව නැගී සිටින්න ඕනේ. එහෙම නැත්නම් නෝනා නිරේතුරුවම අර බටහිර ජාතීන් වගේ තමන් ඉපදුන රටට ආදරය කරන්න පුහුණු වෙන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම එහෙම කළොත් නෝනා විනයගරුක භාවය අපි තුලින් ඇති කරගන්න පුළුවන්. මම සම්මා සම්බුද්ධ ශාසනයට ආදරේ. මම සම්මා සම්බුද්ධ ශාසනයට ගත් කරනවා. මම දන්නවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම කුමක්ද කියලා. මම දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනය යම් දවසක අතුරුදහන් වුණොත් ලෝකය ගිලෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික භාවයේ අගාධය මොකද්ද කියලා මම දන්නවා. ඒ නිසාම නොනා ජීවිත පරිත්‍යාගයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා මම කටයුතු කරනවා. ඇයි මම කටයුතු කරන්නේ? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම දන්න නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකයේ තුල ඔසවා තැබීම උදෙසා මේ සම්මා සම්බුද්ධ ශාසනය වැඩිපුර එකම දවසක් හෝ ආයුෂය වර්ධනය කිරීම උදෙසා ඒ නිසා නෝනා අපි බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ ඒ සුන්දර විනය ධර්මයන් තුල ජීවිත පරිත්‍යාගයන් කටයුතු කරන්නේ මේ උතුම් වූ ධර්මතාවය එක දවසක් හෝ ලෝකයේ තුල ශක්තිමත් කරලා තබන්න අපි මේ ලැබුවා වූ උතුම් ධර්මයේ ශක්තිය තවත් පරම්පරාවකට අයිති කරලා දෙන්න. එතකොට ඒ දේ අපි කරන්නේ මේ ධර්මයේ වටිනාකම දකින නිසා. ඒ නිසා මේ මාතෘභූමියේ මේ රටේ වටිනාකම මේ රටේ පාලකයන් දකින්න ඕනේ. මේ සුන්දර සිංහල බෞද්ධ රට කියන්නේ නෝනා මං කිව්වා මේ ජාතිය දෙවනි වෙන්නේ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ පහළ වූ ශාක්‍ය වංශයට පමණයි කියලා. හේතුඵල ධර්මයන් තුලින් පහළ වෙන්නා වූ ධර්මතාවය. මේ සිංහල බෞද්ධ ජාතිය විනාශ වෙලා අතුරුදහන් වෙලා ගිය දාට
ආයිම සිංහල බෞද්ධ ජාතියක් ලෝකේ පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ නෝන. ඒ තරමටම වටිනා පින්වන්ත ජාතියක් මේ සිංහල බෞද්ධ ජාතිය. ඒ වගේම මේ සුන්දර මාතෘභූමිය කියන්නේ ඒසා පින්වන්ත භූමියක්. ඒ පින්වන්ත භූමිය නිසාමයි ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ සිටින රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ ජයශ්‍රී මහා බෝසමිදුන් වහන්සේ මේ උතුම් දන්ත ධාතුන් වහන්සේ මේ සියලුම පූජනීය වන්දනීය ස්ථානයන් ස්ථානගත වෙච්ච මේ ලෝක ධාතුවේ පිම්බරම බිම්කඩයි නෝනා මේ බිම්කඩ මේ බිම්කඩයි ලෝකයටම ධර්මයේ අර්ථයන් සීලේ අර්ථයන් මෛත්‍රී ත්‍යාගයේ අර්ථයන් ලෝකෙට බෙදලා දෙන්නේ සීලාචාර ධර්මයන් ලෝකෙට බෙදලා දුන්නේ මේ ජාතියයි නමුත් නොනා අවාසනාවක මහත කියන්නේ මේ සුන්දර මාතෘභූමියේ වටිනාකම තේරුම් නොගත්ත නොනා මේ රටට ආදරයක් නැති දේශපාලකයන් පසුගිය අවුරුදු 30 40 50 තුල පහළ වීම නිසාම නොනා රටට ආදරයක් නැතුව Tamanගේ දේශපාලන තමන්ගේ පක්ෂයට තමන්ගේ බලයට ආදරය කරන්නේ යෑම නිසාම නොනා සමස්ත සමාජයේම සමස්ත මාතෘභූමියේම ආත්මගරුත්වය මුළු ලෝකයේ ඉදිරියේම හැල්ලුවට ඇදලා දාලා තියෙනවා. ඉතින් ඒ නිසා නොනා මේවා හේතුඵල ධර්මයන් කොතනකවත් වැරද්දක් නැහැ. අපි වපුරපු දෙයි අපි අස්වැන්න හැටියට ගන්නෙ. ඒ නිසා අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ රටේ රාජ්‍ය නායකයාගේ පටන් සෑම පින්වත් ජනතාවම නොනා මේ මාතෘභූමියේ තියෙන වටිනාකම තේරුම් ගන්න. ඒ වටිනාකම මේ සුන්දර මාතෘභූමියට ලබලා දුන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්මයි. මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් නම් මේ උතුම් මාතෘභූමියට මේ වටිනාකම ලබලා දුන්නේ අපි සියල්ලටම පෙර ආතුව ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ යුත්තේ පෝෂණය කළ යුත්තේ ගරු කළ යුත්තේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටයි. ඒ සම්මා සම්බුද්ධ ශාසනය මතු කරලා දෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය තුලින් ජයග්‍රහණය අපිට මතු කරලා දෙන සැපය ලෞකික සැපය අපිට මතු කරලා දෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. නමුත් ඉතින් අපි අද මොකද්ද කරන්නේ? අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ණනා කරනවාද? ඔබ අහලා තියෙනවද අපේ රටේ පාලක මහත්තුරු මම මේ වර්තමාන රජය ගැන විතරක් නෙමෙයි කියන්නේ අපේ මේ රට පාලනය කරපු පවුගේ අවුරුදු 50 තුල 1977 න් පස්සේ පාලනය කරපු කිසිම පාලක මාත්‍යෙක් සීලේ වටිනාකම කියනවා අහලා තියෙනවද? දානේ වටිනාකම කියලා අහලා තියෙනවා. මෛත්‍රියේ වටිනාකම, සමාධියේ වටිනාකම. ඈ දැන් අපිට මොනවද ඇහෙන්නේ? දැන් අපිට ඇහෙන්නේ කොම්පෝස්ට් වල වටිනාකම. දැන් ඇහෙන්නේ ඒක තමයි. කොම්පෝස්ට් වර්ණා කරනවා සීලය වර්ණා කරන්න කෙනෙක් නැහැ. කොම්පෝස්ට් වර්ණා කරනවා මෛත්‍රිය වර්ණා කරන්න කෙනෙක් නැහැ. කොම්පෝස්ට් වර්ණා කරනවා ආරෂ්ඨාංගික මාර්ගය වර්ණා කරන්න කෙනෙක් ඇයි නෝනා? ධර්මයට අදාළව අපි ප්‍රශ්නේ දකින්නේ නැහැ. අද අපිට රසායනික පොහොර දියව් එහෙම නැත්නම් අර රසායනික දියර දියව් කියලා නෝනා බෝඩ් දෙල්ලගෙන කෑ ගහන මිනිස්සුයෝ නෝනා ඔය මිනිස්සෙන්ගෙන් යම් ප්‍රමාණයක් ඉන්නවා නෝනා ඒගොල්ලන්ට ඇඟ ඇතුලේ පිළිකා තිනවා ඇඟ ඇතුලේ වකුගඩු රෝග තිනවා. නමුත් ඒගොල්ලෝ ඒවා තාම දන්නේ නැහැ. ඒගොල්ලෝ තාම දන්නේ නැහැ. නමුත් බෝඩ් දෙල්ලගෙන ඒගොල්ලෝ කෑ ගහනවා අපිට රසායනික පොහොර දියව් කියලා. නමුත් රසායනික පොහොර නිසාම නොනා ඒගොල්ලන්ගේ ශරීර ගත වෙලා තින ඒ භයානක කර්ම රෝගයන් ගැන ඒගොල්ලෝ තාම දන්නේ නැහැ. සමහරු දන්නවා නමුත් දන්නවා තුනත් ඒ පිළිබඳ සතිය සිහිය නැහැ. එහෙනම් නොනා එවැනි රෝගී තත්වයන් සමාජය තුල පෙනිපෙනිත් සමාජයේ රසායනික පොහොර දියව් කියලා නොනා මාර භාෂාවන්ගෙන් කතා කරන්නේ ඇයි? සුන්දර ධර්මයක්. මොකද්ද ඒ ධර්මය? සංස්කාර පත්‍යා විඥාන සංස්කාරයන්ට අදාළවයි දැනීම් සකස් වෙන්නේ විඥානයේ සකස් වෙන්නේ. එහෙනම් ජනතාවට දැනීම් සකස් වෙන්නේ නෝනා රසායනික පොහොර උදෙසානම් කෘමිනාශකයන් උදෙසානම් රසායනිකින් අදහස් වෙන්නේ මොකද්ද? ජනතාව පිටිපස්සේ තියෙන්නේ රෝගී භාවයට අදාළ සංස්කාරය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. රෝගී භාවයට අදාළ සංස්කාරයන් ජනතාව පසුපස තියෙන නිසායි ජනතාව මාර භාෂාවෙන් මාපිට රසායනික පොහොර දියව් කියලා උද්ඝෝෂණයන් සිද්ධ කරන්නේ. එතකොට එහෙම කරද්දී අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න. රටේ නායකතුමා රටේ රාජ්‍ය නායකතුමා අදාළ නිලධාරීන් දක්ෂ විය යුතුයි ධර්මානුකූලව මේ ප්‍රශ්න දකින්න. ජනතාව මේසා රසායනික පොහොර නිසා මෙවැනි රෝගී භාවයන්ට ලක්වෙන බව S2 කෙන් පෙනිපෙනි. ඒ අය ඉල්ලන රසායනික පොහොර නම්
නිරතුරුවම අපි තේරුම් ගන්න ඕනේ ජනතාවගේ පසුපස රෝගී භාවයන්ට අදාළ අකුසල් සංස්කාර වැඩි කියලා නෝන. එතකොට ඒ රෝගී භාවයන්ට අදාළ අකුසල් සංස්කාර වැඩි උනේ කුමක් නිසාද? ජීවිතේ තුලින් ලෝභ, ද්වේෂ, මෝහයන් වැඩිම නිසා. හිතේ තුලින් සීලය දුර්වල කරගත්ත නිසා ත්‍යාගයේ අර්ථයන් දුර්වල කරගත්ත නිසා මෛත්‍රී අර්ථයන් දුර්වල කරගත්ත නිසා තුෂ්ණාව ශක්තිමත් කරගත්ත නිසාම පිංගතුණී අන්න දැනීම සකස් වෙන්නේ රෝගී භාවයේ දිශාවට නෙමෙයි. නිරෝගී භාවයේ දිශාවට නෙමෙයි. රෝගී භාවයේ දිශාවටයි දැනීම සකස් වෙන්නේ. ඒ නිසා නෝනා අපි මේ දකින්නේ සුන්දර ධර්මයක්. ඒ නිසා අපි හැමෝම කැමති මුළු රටම මේ සෑම වගා බිමක්ම කොම්පෝස්ට් වලින් වගා කරනවා නම් නෝනා ඊට අකමැති වෙන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක යහපතක්මයි. නමුත් නෝනා ඒක කවදාක්වත් අපිට කරන්න බැහැ. ඒක කරන්න ඕනේ නම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? කොම්පෝස්ට් වර්ණා කරන්න පෙරාතුව නෝනා රටේ රාජ්‍ය නායකතුමා නායකයින් ජනතාවට සීලය වර්ණා කරන්න ඕනේ. සීලේ අර්ථයන් සීලේ ශක්තිය වර්ණා කරන්න ඕනේ. ජනතාවට පූර්වාදර්ශීව සීලේ ශක්තිය කියලා දෙන්න ඕනේ. ජනතාවට මෛත්‍රියේ ශක්තිය පූර්වාදර්ශීව කියලා දෙන්න ඕනේ. ජනතාවට දානේ ත්‍යාගේ ආනිසංසයන් ආවිෂ වර්ණයේ සැපේ බල පූර්වාදර්ශීව කියලා දෙන්න ඕනේ. එහෙම කියලා දෙද්දි නෝනා අන්න ජනතාවගේ කුසල් ශක්තිය ශක්තිමත් භාවයට පත් වෙනවා. ආයුෂ වර්ණය සැපේ බලයට අදාළව ජනතාවගේ කුසල් ශක්තිමත් වෙනවා. මෛත්‍රී ආනිසංසයන්ට අදාළව කුසල් ශක්තිය ශක්තිමත් වෙනවා. ඒගොල්ලන්ට වසවිස පාවිච්චි කරන්න හිත සකස් වෙන්නේ නැහැ. මෛත්‍රියේ සුන්දර ආනිසංසයක්. වසවිසෙන් ඒගොල්ලන්ට කවදාකවත් අනතුරක් වෙන්නේ නැහැ. ඒක මෛත්‍රී ආනිසංසයක්. එතකොට එහෙනම් නෝනා නිරේතුරුවම අපිට පේනවා දීර්ඝ කාලයක් ධර්මයෙන් අර්ථයන්ගෙන් බැහැරව රාජ්‍ය පාලනය කරපු නිසාම ජනතාවගේ අකුසල් දෝරේ ගලාගෙන යනවා. ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් ජනතාව මත් වෙලා ඉන්නේ. සිල්පද දුර්වල කරගන්නවා බලවත් ආකාරයෙන් සෙල්ලමක් කරනවා වගේ. එහි අකුසල් විපාකයන් නිසාම නොනා ජනතාවගේ දැනීම් සකස් වෙන්නේ නිරේතුරුවම නිරෝගී භාවයට අදාළ පැත්තට නෙමේ රෝගී භාවයට අදාළ පැත්තටමයි. එනිසා මෙවැනි ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කිරීමට පෙරාතුව ධර්මානුකූල වේවා අපි නුවණින් දකින්න ඕනේ. ධර්මානුකූලව නුවණින් නොදැක්කොත් නෝනා මේ සියල්ලම මීටත් වඩා විනාශයක් කරා යන්න පුළුවන්. මීටත් වඩා විනාශයක් කරා යන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම පාලක පින්වතුන් දක්ෂ විය යුතුයි. අකුසලයක් විපාක දෙන මොහොතේ මේ කොරෝනා අකුසලය අපිට විතරක් තියෙන එකක් නෙමේ මුළු ලෝකයේම වෙලාගත් ආ වූ අකුසලයක්. මේ කොරෝනා අකුසලය මේ ආකාරයෙන් බලවත් ආකාරයෙන් විපාකයට ඇවිල්ලා රටේ ආර්ථිකයට බලවත් පීඩාවක් සිද්ධ කරන මොහොතක මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා නොනා ජාතියක් හැටියට අපි දිනාගත් ආ වූ ජයග්‍රහණයන් විනාශ ගත යුතු නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා මේ සිංහල බෞද්ධ රටේ ආරක්ෂා උදෙසා ජාතියක් හැටියට අපි දිනාගත් ආ වූ ජයග්‍රහණයන් තියෙනවා. ඒ නිසා මෙවැනි බලවත් කොරෝනා අකුසලයක් විපාක දෙන අවස්ථාවක මේ ආකාරයෙන් නොනා අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍ය ආකාරයෙන් මතු කර ගැනීමෙන් මේ ප්‍රශ්න නිසාම නොනා ජාතියක් හැටියට දිනාගත් ආ වූ ජයග්‍රහණයන් දුර්වල වෙලා යන්න පුළුවන්. සියල්ලේම විනාශය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පාලක පින්වතුල්ලා දක්ෂ විය යුතුයි මෙවැනි අවස්ථාවන්හි මත බේදාත්මක ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම යම් ප්‍රමාණයකට සියුම් කරලා නිරතුරුවම මාරයාට අණින ටොක්ක නොනා හිස අත ගාලා ඉන්න. මාරයාට අයින ටොක්ක අපි හිස අත ගාලා යන්න ඕනේ. මොකද ඔබ මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කැමති රසායනික පොහොරද කොම්පෝස්ට් පොහොරද කියලා මම කියන්නේ නෝනා. රසායනික පොහොර කියන්නේ කොම්පෝස්ට් පොහොර කියන්නේ මාරයාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා කියලා. එනිසා ඔබ කොම්පෝස්ට් පොහොර වලට ආදරය කළත් රසායනික පොහොර වලට ආදරය කළත් ඔබ ආදරය කළා තියෙන්නේ මාරයාටයි. එනිසා මම ওই දෙකටම ආදරය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම ආදරය කරන්නේ උතුම් මාර්යෂ්ටාංගික මාර්ගයට පමණක්මයි. මේ කොම්පෝස් එහෙම නැත්නම් මේ රසායනික පොහොර කියන මේ පැති දෙකෙන්ම
අපිව නිරෝධය කරලා අපිට නිවනට යොමු කරන එකම මාර්ගය උතුම් මාර්ගෂ්ඨාංගික මාර්ගයමයි. ඒ නිසා නිරේතුරුවම ඔබ කොම්පොස් පොහොර පැත්ත ගත්තත් ඔබ රසායනික පොහොර පැත්ත ගත්තත් ඔබ ඒ අල්ලලා තියෙන්නේ ඔබ ඒ අරන් තියෙන්නේ මාර්යාගේ පැත්තමයි. ඒක හොඳින් තේරුම් ගන්න. ඒ නිසා නිරේතුරුවම ඔබ මේ පැති දෙකෙන් බැහැර වෙලා උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගයේ පැත්ත ගන්න. ඔබ උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගයේ පැත්ත ගනිද්දී ඔබ මධ්‍යම ප්‍රතිපදාවට අදාළව හිතන කෙනෙක් වෙනවා. ඔබ කොම්පොස් කියන අන්තයට යන්නේත් නැහැ, රසායනික කියන අන්තයට යන්නේත් නැහැ. ඔබ දන්නවා මේ දෙකම අන්ත දෙකක්. මේ අන්ත දෙකට ගියොත් මම මාර්යා වසඟට ගිය කෙනෙක් වෙනවා. ඒ නිසා මම මේ අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව වෙන උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගය තුලින් නිරේතුරුවම මධ්‍යස්තව මේ ප්‍රශ්නේ තීන්දුව తీරන ගන්නවා කියන තැනට එන්න. මොකද බලවත් අකුසලයක් විපාක දෙන්නේ. මේ බලවත් අකුසලයක් විපාක දෙද්දී මෙවැනි දැඩි ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන්න අරගෙන රටේ ආර්ථිකය තව බලවත් ආකාරයෙන් දුර්වල වුණොත්, ජනතාවගේ විරෝධයන් තව තව ශක්තිමත් වුණොත් දිනාගත්තා වූ ජයග්‍රහණයන් සියල්ලම අහිමි වෙලා යාවි. ඒ දිනාගත්තා වූ ජයග්‍රහණයන් සියල්ල අහිමි වුණාට පස්සේ ඊළඟට පත්වෙන ආණ්ඩුවේ පළවෙනි කාර්යය වෙන්නේ පළවෙනි නැවෙම්ම ආයිමත් රසායනික පොහොර ගෙන්වීමයි. අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? ජයග්‍රහණයන් විනාශ කර දැම්මා පමණක්මයි. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න. මේ විපාක දෙන්නේ අකුසලයක්. ඒ අකුසලයේ විපාක දෙන වෙලාවේ නිරේතුරුවම දැඩි මතධාරීව කටයුතු කරන්න නැතුව මම තිබ්බ පය පස්සට ගන්න නැ කියන මමත්වේ දැඩි භාවයන් අලෝභදීෙන් සෝදලා දාලා නිරේතුරුවම සිහිනුවණින් ආර්යෂ්ටාංගික මාර්ගයේ වැඩෙන මධ්‍යම ප්‍රතිපදාව වැඩෙන අන්ත දෙකට යන්නේ නැතුව කොම්පොස් රසායනික කියන මේ අන්ත දෙකට යන්නේ නැතුව මේවා ජනතාවට මැදිස්තව පාවිච්චි කරලා නිරේතුරුවම කුෂිකර්මාන්තයත් මේ දිනාගත්තා වූ ජාතියේ ජයග්‍රහණයනුත් දෙකම ආරක්ෂා කරගන්න අපි දක්ෂ වෙන්න. නමුත් නොනා එවැනි දේවල් අපිට සමාජය තුල පෙනෙන්නේ නැහැ. අපි මෙවැනි බලවත් අකුසලයක් විපාක දීලා ආර්ථිකය බලවත් ආකාරයෙන් දුර්වල වෙන මොහතක නොනා ඒ ආර්ථික දුර්වල වීම තව තව ශක්තිමත් භාවයට අරන් යන දිශාවට අපි දැඩි මතධාරීව තීරණේ අරගන්නවා. ඒ තීරණය ගැනීමට හේතුව නොනා සුන්දර ධර්මයක්. ඒ ධර්මය තමයි සංස්කාරපච්චය විඥාන. සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම අපි තුලේ වෙනි දැඩි මතවාදී තීරණ ගන්න සිත් සකස් වෙනවා නම් අපේම විනාශයන්, අපේම දුර්වලතාවයන්, අපේම ජයග්‍රහණයේ අපේ ජනප්‍රියභාවයේ හීනවීම උදෙසා ඒව හේතු වෙන්න පුළුවන්. එහෙම හේතු වුණොත් එහි හේතුව තමයි ධර්මානුකූලව හේතු වෙන්නේ අපි පසුපස තියෙන කුසල් ධර්මයන්ගේ දුර්වල භාවයන්. ඒ නිසා හැම වෙලාවම නිහතමානී භාවය ඇති කරගන්න, නිහතමානී භාවය ඇති කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න, සද්ධර්ම ශ්‍රවණිය තව තව සිද්ධ කරන්න, ඒ සද්ධර්ම ශ්‍රවණිය හොඳින් නුවණින් මෙනෙහි කරන්න, සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර දකින්න, දැකලා නිරතුරුවම මේ දුකෙන් මිදීමේ මාර්ගය වන ආර්යෂ්ටාංගික මාර්ගය කෙරේ ජීවිත පරිත්‍යාගයෙන් විශ්වාසය තබ උදා වෙන්නා වූ සුන්දර වස්සානේදී නිරතුරුවම කුසලය වැඩෙන, කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින ශක්තිමත් කරන නිරතුරුවම රටේ පාලක පින්වතුන්ලාගේ රටේ ජනතාවගේ තේ උතුම් කුසල් ධර්මයන් ශක්තිමත් කරගෙන නැවත නැගී සිටීමේ ශක්තිය මේ වස්සානිය තුල ඇති කරගන්න අපි අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මං හිතනවා එය සුන්දර අවස්ථාවක් වේවි මේ අකුසලයෙන් අපිට නැගී සිටින්න. සමිනාස යම් යම් කාරණා නිසා ඒ වගේම පුද්ගලයන් තුල තියෙන විවිධ දේශපාලන දර්ශනයන් නිසා බොහෝ මිනිසුන් මහා සංඝරත්නය සමග ගැටීම් ඇති කර ගන්නවා. සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ නම් සඳහන් කරමින් ඒ ස්වාමින් වහන්සේලාට දෝෂාරෝපණය කරන අවස්ථා තියෙනවා. මේ හරහා තව තවත් ගොඩනැගෙන්නේ අකුසලයම නේද අපේ ස්වාමින් වහන්ස? ප්‍රති ඔබතුමිය ඔය කියන්නේ ඉතින් සමාජය තුල අප්‍රමාණ චෝදනා විවේචන එල්ල කර ගන්නවා කියන කාරණේනේ. ඉතින් සංඝයා චෝදනා කර ගන්නවා, ස්වාමින්වහන්සේලා චෝදනා කර ගන්නවා, ගිහි පින්වතුන්ලා චෝදනා කර ගන්නවා නේද? කොහෙවත් ඉන්න අපිටත් චෝදනා කරනවා. ඉතින් නෝනා කොයිසා සමාජය තුල චෝදනාවන් තිබ්බත් ඔය අන්තර්ජාලය තුල
මටකොච්චර චෝදනා කළත් මම මගේ පාඩුවේ නිහඬව ඉන්නවා මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවානේ මම නැවතිච්ච භික්ෂුවක් කියලා මම කවදාකවත් අනුන් නිසා දුවන්නේ නැහැ ඒතකොට දැන් මම මේ කිව්වහම මම අනුන් නිසා දුවන්නේ නැහැ කිව්වහම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා මෝඩ අදහස් ගන්න යන්න එපා ඈ මම නැවතුණා වූ භික්ෂුවක් මම අනුන් නිසා කවදාකවත් නැවත දුවන්නේ නැහැ ඒතකොට මම නැවතිලා ඉන්නවා මං කොතනද නැවතිලා ඉන්නේ යමක් දකිද්දි මං යමක් දකිද්දි මං දැක්කා කියන තැන නවතිනවා යමක් අහද්දි මං ඇසුවා කියන තැන නවතිනවා යමක් දැනෙද්දි මං දැනුණා කියන තැන නවතිනවා මං ඔබටත් ආරාධනා කරනවා ඔබෙන් ඇසෙන් රූපයක් දකිද්දි ඔබ දැක්කා කියන තැන නවතිනවා ඔබට කන්ද ශබ්දයක් ඇහෙද්දි ඇසුණා කියන තැන නවතිනවා ඔබේ මනසට සිතුවිල්ලක් දැනෙද්දි දැනුණා කියන තැන නවතිනවා ඔබට ඒක කරන්න බැරිද ඔබ ඇසෙන් රූපයක් දකිනවා දැන් අප්‍රමාණ ජාතිය රූප තියෙනවනේ නේ දැන් සමාජයේ දිහා බැලුවාම මේ දවස්වල හරියට කාමච්ඡන්දයන් වැඩෙන රූප වැඩි. ඒතකොට ඔබේ ඇසෙන් රූපයක් දකිද්දී ඔබ දැක්කා කියන තැන නවතිනවා. ඒ නැවතුනොත් ඒකෙන් අදහස් වෙනවද ඔබ සෝවාන් ඵලයට පත් වෙලා කියලා? ඒකෙන් අදහස් වෙනවද ඔබ සකෘදාගාමි ඵලයට පත් වෙනවා කියලා? ඒකෙන් අදහස් වෙනවද ඔබ අනාගාමි ඵලයට පත් වෙලා රහත් ඵලයට පත් වෙලා කියලා? නැහැ. ඔබ දැක්කා කියන තැන නැවතුනා. එච්චරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ අධිගමලාභින් බවට පත් වුණායි කියන කාරණේ. ඒ නිසා මම මේ ධර්මයේ කියන්නේ හැම වෙලාවෙම ධර්මය අහන පින්වතුන්ලාගේ ජීවිතේට යහපතක් උදා කර ගැනීම උදෙසාමයි. ධර්මයේ ශක්තියක් මතු කර ගැනීම උදෙසාමයි. ඒ නිසා පින්වතුනි මම මේ මොහොතේ ඇසෙන් රූපයක් දකිද්දී දැක්කා කියන තැන නවතිනවා වගේ මම ඔබට ආරාධනා කරනවා ඔබත් ඇසෙන් රූපයක් දකිද්දී දැක්කා කියන නවතින ඒක ඔබටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා මට කවුරු ගැහුවත් මට කවුරු චෝදනා කළත් මට කවුරු විවේචනය කළත් මං ඔබට විවෘතව කියන්නේ කරුණා කරලා ඒ චෝදනාව දකිද්දී සුවපත් වේවා කියලා හිතන්න. ඒ චෝදනාව දකිද්දී සුවපත් වේවා කියලා හිතන්න. ඔබ දැන් මට කිව්වා ඔන්න මටත් චෝදනා කළා මොකද්ද ඔය තිනවා කියලා මං ඒ වෙලාවෙත් මට හිතුනේ නම් සුවපත් වේවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකය නිරතුරුවම තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා කියලා. මේ අධ්‍යාත්මික රූපය බාහිර රූපය තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්සේ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනාවෝ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ වේදනාවෝ හේතුවෙන් සකස් වෙන්නා වූ සංස්කාරයෝ විඥානයෝ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න නිසාම පින්තුනේ නැවත නැවතත් නැවත නැවතත් ඒ ගිනි ගන්නා වූ විඥානයන් ඕනා අවිද්‍යාව හේතුවෙන්ම ආයිමත් අපිට ඒ පංච උපාදානස්කන්ධ ගිනිම සකස් කරලා ඕකේ නැවතීමක් නිමාවක් අවසානයක් ඕක තමයි ලෝකය කියන්නේ. ওই ලෝකයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියත් තිබ්බා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉදි බලන්නකෝ අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා අර දෙතිස් මහා පුරුෂ දක්ෂණ දරාගෙන කාලය දීපය දේශය කුලය මව කියන මේ සුන්දර ධර්මතාවයන් හොඳින් බලලා ඒ සුදුසු කාලයේ බෝධිසත්වයින් පහළ වුණත් නොනා ඒසා සුන්දර කාලෙක පහළ වුණා දේවදත්ත කියන ඒ අකුසල් පුරෝගත්ත මිනිසයාත් ඒ කාලෙම පහළ වුණා. ඒ කාලෙම පහළ වුණා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ කසේ කුලේ මව බලලා. නමුත් එහෙම බලලා පහළ වෙන බුදුරජාණන් වහන්සේගේම පවුලට සම්බන්ධ වෙලා දේවදත්තත් පහළ වෙනවා. සුප්‍රබුද්ධ රජතුමාත් පහළ වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට බලවත් ආකාරයෙන් චෝදනා කරපු ඒ චින්චිමානිකාව වැනි මාගන්ධියා වැනි එවැනි පිරිසුත් බුදුරජාණන් වහන්සේම කාලේ පහළ වුණා. ඒවා නොනා හේතුඵල ධර්මෙන් අපි දකිනවා ඒවා දැන් හේතුඵල ධර්මයන් කියලා. බුදුරජාණන් වහන්සේ උපදින සමාජෙම දේවදත්තත් ඉපදුනේ හේතුවක් නිසාමයි නෝන. බුදුරජාණන් වහන්සේ ඉපදුන සමාදේ සුප්‍රබුද්ධ රජතුමා ඉපදුනේ හේතුවක් නිසාමයි. ඒ නිසා නෝනා අපිට කොතනකවත් වැරදිලා නැහැ. අපි කොතනකවත් වැරදිලා නැහැ. නිරතුරුවම සංස්කාරයන්ට අදාළව නෝනා අපි ඉපදිය යුතු තැන නියමාකාරයෙන් අපි උප්පත්තිය පටිච්ච සම්පන්නෝ ලබලා එනං ඒ උපතට බාධා වෙන ඒ උපත විවේචනය කරන ඒකට ගරහන ඒකට චෝදනා කරන යම් ධර්මතාවයක් තියෙනවා නම් නෝනා ඒ සෑම ධර්මතාවයක්ම අපි සංස්කාරයෝ හැටියටමයි අපි දකින්නේ. සංස්කාරයෝ හැටියටමයි දකින්න ඕනේ. මගේ ජීවිතේ මං කොතනකවත් වරදක් දකින්නේ නැහැ. අද කොරෝනාව නිසා මට එක තැනකට වෙලා ඉන්න සිද්ධ වුණත් මං ඒක දකින්නේ කොරෝනාවේ වරදක් හැටියට. ඒක මගේ සංස්කාරයක්.
මන්දැන් ආපු ගම මේ මහත්තයර කිව්ව පුතේ දැන් වස්සානේට මං කොළඹින් යනවා ආයිමත් කොළඹ එන්න පුළුවන් කමක් ලැබෙයිද දන්නේ නැහැ මොකද බස් වාහන වැඩ කරන්නේත් නැහැ පලාතෙන් පලාතට යන්න පුළුවන් කමකුත් නැහැ එවැනි තත්වයක් තිබ්බත් මොන මං ඒකට කාටවත් චෝදනා කරන්න යන්නේ ඒවා හේතුඵල ධර්මයන් අපිම සංසාරයේ කළා වූ අකුසල් සංස්කාරවල විපාකයන්මයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට උන්වහන්සේ අතින් සිදුනා වූ අකුසල් වලට අදාළවයි දේවදත්තේ කාලෙම කාලයේ දීපේ දේශේ කුලයේ මව බලල ඉපදුනත් දේවදත්තත් ඒ සමයේම ඒ සමාජයේම උප්පත්තිය එනන්න ඕන අපිට කොතනකවත් වැරදිලා නැහැ අපිට කොතනකවත් වැරදිලා නැහැ ඒ නිසා පංච උපාදානස්කන්ධ ලෝකේට ඒ තුෂ්ණාවේ ඉන්දන වලින් කැමති තාක් රූප වේදනා සංඥා සංකාර විඥානයන් සොයාගෙන දුවන්න දෙන්න ඕන. ඔබ නවතින්න. තේන්නාද? ඔබ නවතින්න. ඔබ කුසලයේ ළඟ නවතින්න. ඔබ සීලයේ ළඟ නවතින්න. ඔබ නිරේතුරුවම නොනා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය ළඟ නවතින්න. ඔබ නිරේතුරුවම කාම රාග පටිගයන් නිරෝධය කළා වූ තැන නවතින්න. ඔබ නිරේතුරුව පංච උපාදානස්කන්ධය අවබෝධය ළඟ නවතින්න. නැවතිලා නොනා ඔබ මේ ලෝකේ නිදහස් වෙලා යන්න අපිට අද ඉතුරු වෙලා තින්නේ එකයි මොකද මේ විවේචන මේ චෝදනා මේ ස්වාමින් වහන්සේලා අතර තියෙන මතභේද විවේචන ගිහි පැවිදි සමාජය අතර තියෙන මතභේද විවේචන නොනා නිරතුරුව මායя හැටියටම දකින්න ඔය කොතන විවේචන තිබ්බත් කවුරු රණ්ඩුණත් කවුරු බැනගත්තත් ඔය සෑම දෙයක්ම නොනා මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි ඇසුරෙන්ම සකස් වෙන පස්සය හේතුවෙන් සකස් වෙන ධර්මතාවයන්මයි එන්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක රූපයක් උපදීද ඒ උපදින්නේ මායя කියලා ඒ රූපයේ ඇසුරෙන් යම් තැනක පස්සයක් සකස් වේද ඒ පස්සේ මායя කියලා ඒ පස්සය හේතුවෙන් යම් විඳීමක් සකස් වේද ඒ විඳීම මායя කියලා ඒ විඳීම හේතුවෙන් යම් සංස්කාරයක් විඥානයක් සකස් වේද ඒ ධර්මතාවයෝ මායя කියලා. එහෙනම් නෝනා මායя මම කියලා ගන්න එපා. මායя ඔබ කියලා ගන්න එපා. මායя ඔහු කියලා ගන්න එපා. නිරේතුරුවම මායя මායя හැටියට දකින්න. මායя මායя හැටියට දකිමින් යම් තැනක රූපයේ ඉපදුනාද ඒ ඉපදුනේ මායямයි. ඒ නිසා මම මේ රූපය නිරෝධය කරනවා කියන අදිෂ්ඨානෙ දෙන්න ඕන. මේ රූපය නිරෝධය කරනවා නැවත මම මේ රූපය පටිච්ච සමුප්පන්න රූපයක් උපාදානය කිරීම උදෙසා යොමු කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානෙට ඇවිල්ලා නිරේතුරුවම නොනා මේ රූප වේදනා අධ්‍යාත්මික රූප වේදනා සංඥා සංකාර විඥානයෝ මායя හැටියට දකිනවා වගේම ඒ බාහිර රූප වේදනා සංඥා සංකාරයෝ මායя හැටියටම දකින්න. දැකලා නොනා ලෝකය ගිනි ගන්න හැරලා ලෝකයට දුවන්න හැරලා ලෝකයට කැමති තාක් භව ගමනේ යන්න හැරලා ඔබ නැවතුණ කෙනෙක් ඔබ නියුණ කෙනෙක් ඔබ සැනසුණ කෙනෙක් බවට පත් වෙන්න එසේ නැතුව නොනා ඔබ ලෝකය අල්ල ගන්න ගියොත් අනුන්ගේ විවේචන ඔබ මගේ කර ගන්න ගියොත් ඔබ මේ ආවා වූ සාරාසංක කල්පලක්ෂ ගානක් මේ පටිච්ච සමුප්පන්න ලෝකය ඔබ තව දුරටත් නොනා අස්වැද්දුවා වෙනවා ඒතරුවම ලෝකය හදන්න බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලත් මේ ලෝකය හදන්න පුළුවන් කමක් ලැබුණේ තෘෂ්ණාවෙන් හටගන්නා වූ මේ ලෝකය අවිද්‍යාවෙන් හටගන්නා වූ මේ ලෝකය චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැනීම නිසා හටගන්නා වූ මේ ලෝකය නොහැදෙන ලෝකයක්මයි නෝනා ඒ නිසා මේ නොහැදෙන ලෝකය දෙස බලලා සංසාර ගැඹුර සංසාර දුර සංසාර බය මතු කරගෙන ඔබ මේ ලෝකයෙන් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ කළෙත් ඒ දෙමයි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කළෙත් ඒ දෙමයි යසෝදරා උත්තමාවිය උත්පලවන්නා උත්තමාවිය කළෙත් ඒ දෙමයි ඒ නිසා ඔබ ඉන් බාහිර දෙයක් කරන්න යන්න එපා ඒ නිසා ලෝකයේ ස්වභාවය කවදත් මේ විදියයි ඔබේ ස්වභාවයට අකමැතිනම් කරුණාකර ලෝකයේ තිබෙන්න හැර ඔබ නිවි යන්න අපේ ස්වාමීන් වහන්ස අද වැඩසටහනේ අවසාන භාගය ලෝකෙන් මිදී යාම පිණිස කෙනෙක් ජීවිතය මොහොතින් මොහත පුරුදු කළ යුතු ආකාරය ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දෙනවා නම් ප්‍රායෝගික ජීවිතය ඇතුළේ විශේෂයෙන්ම ඊටමත් වටිනවා අද දවසේ මේ වැඩසටහනේ අවසාන කොටසදී
මෙහෙම ඉනෝනා ලෝකයෙන් මිදී යන්න නම් ලෝකයෙන් මිදී යන මාර්ගය අපි ජීවිතයට එකතු කරගන්න එපා. ඒතකොට ලෝකයෙන් මිදී යන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයනේ. ලෝකයෙන් මිදී යන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය නිසා අපි ඉක්මන් වෙනවා කියන අන්තයටත් යන්නේ නැතුව, එහෙම නැත්නම් අපි ප්‍රමාද වෙනවා කියන අන්තයටත් යන්නේ නැතුව අපි හැම වෙලාවම මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනේ. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි ආරේෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා නිරේතුරුව මේ ආරේෂ්ඨාංගික මාර්ගය කෙරේ විශ්වාසය ඇති කරගෙන ආරේෂ්ඨාංගික මාර්ගය කෙරේ විශ්වාසය ශක්තිමත් කරගන්න අපි තුල වැඩෙන තෙරුවන් කෙරේ සද්ධාවමයි. ඒ නිසා නිරේතුරුවම මේ ලෝක ධාතුවේ ලෞකික සැපයටත් ලෝකෝත්තර සැපයටත් තියෙන එකම එක මාර්ගය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ආරේෂ්ඨාංගික මාර්ගයමයි. ඒ සත්‍ය ඔබ ජීවිතයෙන් තේරුම් ගැනීමමයි තෙරුවන් කෙරෙහි සද්ධාව කියලා කියන්නේ. ඒ නිසා ආරියෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න වෙන මාර්ගයන් කෙරෙහි ඔබ බලාපොරොත්තු ඇති කරගන්න එපා. දැන් අපේ ජීවිතයෙන් වයසෙන් අපි අඩක් ගෙවිලා සමහර විට අපිට තව අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන් අපිට ජීවත් වෙන්න ලැබෙන්නේ. සමහර විට අපිට තව අවුරුදු 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන් ජීවත් වෙන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා කියනවා. ඒ නිසා බොහෝම කෙටි කාලයයි අපිට ජීවිතයෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ මේ සුන්දර ජීවිතය ලැබුවේ හේතුවක් නිසාමයි. මේ සුන්දර බෞද්ධ රටේ මේ උතුම් තෙරුවන් වැඩ සිටින රටේ මේ උතුම් රුවන්වැලි මහා සෑ සමුදුන් ජයශ්‍රී මහා බෝසමුදුන් වැඩ සිටින රටේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව වැඩ සිටින රටේ ඔබ ඉපදුනේ හේතුඵල ධර්මයක් නිසාමයි. ඒ සුන්දර ආර්ථය ඒ පුණ්‍යවන්ත ආර්ථය ඔබ ජීවිතෙන් තේරුම් ගන්න. ඒ පුණ්‍යවන්ත ආර්ථය ජීවිතෙන් තේරුම් අරගෙන නිරතුරුවම මේ උතුම් ආරියෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ඔබ ජීවිතයට වහවහා එකතු කරගන්න පිණතුනි. ඔබ ඒ උදෙසාමයි මේ සුන්දර ජීවිතය ලැබුවේ. ඔබ මේ සුන්දර ජීවිතය ලැබුවේ ඔබ උතුම් ආරියෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙලා මිච්ඡා මාර්ගයන් වඩලා කාම ඡන්දයන් පංච නීවරණ ජීවිතවලට එකතු කරගෙන ආයිමත් සතර අපායකට වැටෙන්න නම් නෙමේ. ඒක හොඳින් තේරුම් ගන්න. නමුත් සමාජයේ යන දිශාව බොහොම බියකරු දිශාවක්. සුන්දර රටක උප්පත්තිය ලැබලා මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයේ දායාදයන් ලැබලා ඒ සියල්ලම අපි අමතක කරලා කාම ඡන්දයන් වඩන්න ඇස පිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව ශරීරය මනස පිනවන්න මේ පංච නීවරණ ගොල්ලේ තනි වෙන්න ගිහිල්ලා පිංගතුනේ අපි අපේ සුන්දර උපතේ අර්ථය ඔබ විනාශ කරගන්න එපා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ උපත බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපතක් නෙමේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් ඔබට ලබා දුන් උපතක් නෙමේ. ඔබේ අම්මා තාත්තා ඔබට ලබා දුන් උපතක් නෙමේ. මේ සුන්දර මෞබිමේ මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසන සෙවණේ ඔබ ලැබුවා වූ මේ උපත ඔබේ පෙර කුසල් සංස්කාරයන් නිසාම පටිච්ච සමුප්පන්න ලැබුවා උපතක්මයි පිංගතුනි. ඒ උත්තරම අර්ථය ඔබ ජීවිතයෙන් තේරු ගන්න. ඔබ මේ ලෝකයේ මේ මනුස්ස ජීවිතය ලැබුවේ ගෙවල් දොරවල් හදලා දුවා දරුවෝ හදලා සල්ලි ගොඩ ගහලා දේශය වෛරයේ ජීවිතයට පුහුණු කරලා ආයිමත් සතර අපායට වැටෙන්න නම් නෙමේ කියන කාරණය ඔබ කෙරෙහි ඔබ අනුකම්පාවෙන් තේරුම් ගන්න. තව බොහෝම කෙටි කාලයයි අපිට ඉතුරු වෙලා තියෙන. සියලු සංස්කාරයෝ වේගයෙන් අනිත්‍ය වෙලා යනවා. ඒ වේගයෙන් අනිත්‍ය වෙන සංස්කාරයන් සමග අපේ ජීවිතයේ අවසානය අපේ අවසාන හුස්ම පොද කොයි වෙලාවෙ අපෙන් බැහැරට යයිද කියන්න අපි දන්නේ නැහැ. එනිසා එකම සැනසෙල්ල අපිට තියෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය තුලින් අපි මතු කරගන්න උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය පමණක්මයි. එනිසා ඔබ ලැබුවා වූ මේ සුන්දර පුණ්‍යවන්ත උපතට ඔබ කෘතවේදී වෙන්න. ඔබ මේ පුණ්‍යවන්ත උපතට නිරතුරුවම ඔබ ගරු කරන්න. එම ගරු කරලා පින්වතුනි ලෝකයට යන දිශාවකට යන්න දෙන්න. ඔබ ලෝකයේ දෙස බලන්න එපා. නිරතුරුවම ඔබේ මේ නාම රූප ලෝකය ඔබේ මේ ආධ්‍යාත්මික පංච උපාදානස්කන්ධය දෙස ඔබ බලන්න. ඔබේ ආධ්‍යාත්මික පංච උපාදානස්කන්ධය පින්වතුනි අවිද්‍යාවෙන් ගිනි ගන්න දෙන්න එපා. තෘෂ්ණාවෙන් ගිනි ගන්න දෙන්න එපා. බාහිර පංච උපාදානස්කන්ධ ගිනි කොතෙක් ඇවිලුණත් ඒ ඇවිලෙන්නා වූ බාහිර පංච උපාදානස්කන්ධ ගිනි නිසා
ඔබ ආධ්‍යාත්මික පංච උපාදානස්කන්ධය ගිනි ගන්න එපා පිංගතුනි නිරේතුරුවම ඇවිලෙන පංච උපාදානස්කන්ධ ගිනි දැකලා ඔබ නිරේතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිහිල් දියෙන් ඔබේ ඔය පස්සේ අවිද්‍යාව නිවා ගන්න සියුම් කර ගන්න නිදහස් කර ගන්න ඒ උදෙසා මාර්ගයේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔබේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් ජීවිතයට එකතු කර ගන්න ඔබට අපහසු පින්වතුනි ඔබ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව ආවා වූ මේ භව ගමනේදී ජීවමාන බුදුරජාණන් වහන්සේලාගේ මුවින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා තියෙනවා අතීතේ උතුම් රහතන් වහන්සේලාගේ මුවින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා තියෙනවා මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේලාගේ මුවින් අහලා ඔබ මේ මාර්ගයන් පුහුණු කරලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥානයෝ නිසා අප්‍රමාණ දුක් සකස් වෙනවා රූපය කෙරෙහි බැඳිලා රූපය නිත්‍යයි කියලා දකිනවා රූපය සැපයි කියලා දකිනවා රූපය මමයි කියලා දකිනවා රූපය මගේ ආත්මයයි කියලා දකිනවා ඒ නිසාම අනුන් කරන විවේචන ඉවසන්නේ නැහැ අනුන් කරන චෝදනා ඉවසන්නේ නැහැ අනුන් කරන බැනුම් ඉවසන්නේ නැහැ චෝදනාවට චෝදනා කරන්න යනවා විවේචනයට විවේචනය කරන්න යනවා බැන්නට බයින්න යනවා ගැහුවට ගහන්න යනවා පින්නතුනේ මෙයි දුක්ඛ සත්‍ය කියලා දකින්නේ නැහැ ජීවමාන බුදුරජාණන් පටිච්ච සමුප්පන්න වාතීතේ මා ඉදිරියේ වැඩ සිටිමින් මට මහා කරුණාවෙන් දේශනා කළ දුක්ඛ සත්‍ය මෙයි කියලා දකින්නේ නැහැ අනේ මේ දුක්ඛ සත්‍යයට මා කොටු උනේ මේ දුක්ඛ සත්‍ය තුල මා ගැලුනේ තෘෂ්ණාව නිසායි කියලා දකින්නේ නැහැ පිංගතුනේ මම රූප වේදනා සංඥා සංකාර විඥානය කෙරේ මා කෙරේ ඇති වූ තෘෂ්ණාව නිසාමයි දෙයනේ මේ දුක සකස් උනේ මම පෙර ජීවිතේ තෘෂ්ණාව නිරෝධය කළා නම් එහෙමත් නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මහා කරුණාවෙන් මට දේශනා කරපු වෙලාවේ ඒ චතුරාර්ය සත්‍ය මම සතිය සිහියෙන් මෙනෙහි කරලා මං එදා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් එදා මං තෘෂ්ණාව නිරෝධය කළා නම් මට මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක අයිති වෙන්නේ නැහැ ඒ නිසා මේ මොහොතේ මේ අත්විඳින්නා වූ ජාති ජරා ව්‍යාධි මරණයන්ට හේතුව ලෝකයා නෙමේ මේ කොරෝනාවට හේතුව මේ ආර්ථික විනාශයන්ට හේතුව රජය නෙමේ පාලක පින්වතුල්ලා නෙමේ සමාජය නෙමේ මගේ වීරයේ දුර්වලභාවයමයි මගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කරගැනීමේ දුර්වලභාවයන්මයි දැස් පියාගෙන දකින්න පින්වතුනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වාඩි වෙලා මහා කරුණාවෙන් ඔබට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරද්දී ඔබ ඒ දෙස සතිය සිහියෙන් බැලුවේ නැහැ පින්වතුනි ඒ ධර්මයේ සතිය සිහියෙන් ජීවිතයට එකතු කරගත්තේ නැහැ ඒ නිසාම අප්‍රමාණ වූ සාංසාරික පටිච්ච සමුප්පන්න දුකක් ඔබත් මමත් ජීවිතයට එකතු කරගත්තා සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ මොහොතේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ සිටිනවා පිංගතුනි ඒ උතුම් ධර්ම විනය දෙකයි ඒ ධර්ම විනය නැමැති උතුම් ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ සිටිමින් දුක සක්සුදක්සේ පෙන්නලා දෙනවා දුක සක්කාතව පෙන්නලා දෙනවා දුක ඒහිපස්සිකව පෙන්නලා දෙනවා දුක ඕපනයිකව පෙන්නලා දෙනවා පිංගතුනි මේ දුක සත්‍ය දෙස බලන්න මේ දුකට හේතුව ඔබ තුලම සකස් වෙන්නා වූ තෘෂ්ණාවයි කියන කාරණය හිතන්න හිතලා පිංගතුනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය දෙක ඒ උතුම් ජීවමාන සාස්තුන් වහන්සේට ඔබ අකීකරු වෙන්න එපා පිංගතුනේ ඔබ නිරේතුරුවම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය දෙක මේ මොහොතේ දේශනා කරන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථයන් ජීවිතයට එකතු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තව තව ශක්තිමත් කරගෙන පිංගතුනේ සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න ඒ සුන්දර සම්මා සමාධිමත් හිතෙන් රූපය විනිවිද දකින්න රූපේ ඇත්ත ඇති හැටියෙන් දකින්න කායානුපස්සනාවට අදාළව පිංගතුනේ ඔබ රූපය කෙරේ තෘෂ්ණාව නිරෝධය කළොත් ඔබ
ලෝකය නිරෝධය කළා වෙනවා. ඔය නිසා ඔබ නිරේතුරුවම රූපය කායානුපස්සනාවට අදාළව දකින්න මේ සෑම අධ්‍යාත්මික බාහිර මනුස්ස රූපයක්ම වෙනස් වෙලා යනවා පින්වතුනි. අපි මේ ඇසෙන් දකින යම් බාහිර රූපයක් තියෙනවාද ඉරහඳ තාරකා මේ මහ පොළව ගහකොළ මේ සෑම රූපයක්ම වෙනස් වෙලා යනවා සතර මහා ධාතුව නිරේතුරුවම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තමයි පින්වතුනි. ඒ නිසා මේ අධ්‍යාත්මික රූපස්කන්ධයට බැඳෙන්න එපා අනිත්‍යයි කියලා දකින්න. මේ බාහිර රූපස්කන්ධයට බැඳෙන්න එපා අනිත්‍යයි කියලා දකින්න. නැවත දිව්‍ය රූපයකට බැඳෙන්න එපා පින්වතුනි. සක්‍ර දෙවියන්ගේ රූපයත් අනිත්‍ය වෙලා යනවා. සුජම්පතියගේ රූපයත් අනිත්‍ය වෙලා යනවා. මේ දිව්‍ය රූපයන් නිරේතුරුවම කායානුපස්සනාවෙන් විනිවිද දකින්න. බ්‍රහ්ම රූපයන්ට බැඳෙන්න එපා පින්වතුනි. මහා බ්‍රහ්මයාගේ රූපයත් අනිත්‍යභාවයට පත් වෙලා යනවා. ඒ නිසා නිරේතුරුවම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම රූපයන්ගේ අනිත්‍යභාවය ඔබ කායානුපස්සනාවෙන් මතු කළ දකිද්දී පින්වතුනි ඔබ කවදා හරි මිය යන මොහොතේ ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට දැස ගන්න රූපය ඔබ අහිමි කළා වෙනවා පින්වතුනි. මොකද ඔබ නැවත මනුස්ස රූපයක් කෙරෙහි දිව්‍ය රූපයක් කෙරෙහි බ්‍රහ්ම රූපයක් කෙරෙහි ඔබ තුල තෘෂ්ණාව නැහැ. ඔබ රූප තෘෂ්ණාව නිරෝධය කළයි තියෙන්නේ. ඒ නිසා ඔබේ උපාදානය නැවත බැඳී යාම් නැවත දිව්‍ය බ්‍රහ්ම මනුස්ස රූපයක් කෙරෙහි සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ තැන පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න තියෙන නිවස ගෘහය ඔබ අහිමි කළා වෙනවා. පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාර ඔබ අහිමි කළා වෙනවා. ඒ නිසා මේ පටිච්ච සමුප්පන්න විඥාණය ඔබ අවසාන හුස්ම හෙළන මොහොතේ තමා තුලින්ම නිවි යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ගෞරවනීය පින්වත පංච උපාදානස්කන්ධ ලෝකය තෘෂ්ණාවේ ගින්නෙන් අවිද්‍යාවේ ගින්නෙන් ගිනි ගනිද්දෙන් ලෝකය ගිනි ගනිද්දෙන් ලෝකයේ කිනකාට චෝදනා කරගනිද්දෙන් ලෝකයේ කිනකාට විවේචනය කරගනිද්දෙන් සාමින් වහන්සේලා ගිහි පින්වතුල්ලා විවේචනය කරගනිද්දෙන් සුන්දර ධර්මයක් දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සුන්දර විනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මිච්ඡා වචී කර්මයන්ගේ තියෙනා වූ ආදීනවයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කිසිම දෙයක් කෙරෙහි සතිය සිහිය සමාජයට දුර්වල නම් පින්වතුනි ලෝකෙට යන්න දීලා ඔබ නිවි යන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.